දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතාවේ සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 297 වැනි ටෙලිවැකිය. දැන් අප ඊයේ කාරණා දෙකක් මතක් කළානේ. එක ආයේ සඳහනගතවීම. දෙක පොදු අපේක්ෂකයා නේද? තුන තමයි මේ පොදු අපේක්ෂකයව කරලියට ගේන්ට ගහන ආර්ථික ගේම් එක නේද? මේ ගේම් එක ඔව්. දැන් මේ ගේම් එක ඕවර් කරන්න ඕනේ. මොකද මේ ගේමම තමයි මීට පෙරත් ගැහුවේ. අප ඒක පැහැදිලි කළා. දැන් ඊයේ ටෙලිවැකියෙන් පෙන්වා දුන්න එක ඔබට මං හිතනවා ඉතාම පැහැදිලි ඇති කියලා. එක වෙලාවකට යහපාලනය ආවා. එතන හිටියේ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රී. ඊට පෙර හිටියේ මහින්ද රාජපක්ෂලා නේද? ආයෙත් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. දැන් ආයෙ රනිල්ව ගෙනාවා නේද? මේ කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට විවිධ සන්ධාන ගහමින් මොකද කරන්නේ? රට කරනවද, රට කනවද නේද? රට කනවා. එක කාලයකට රනිල් ප්‍රමුඛ කණ්ඩායම වේදිකාවට නැගලා කෑ ගහනවා. අන්න පොකට් ගහපු එකා දුවනවා දුවනවා අල්ලපියෝ අල්ලපියෝ කියලා නේද කියලා ඒගොල්ලෝ පස්සෙන් ඉලුවගෙන යනවා. අනේ ඉතින් අපි ඒ දිහා බලාගෙන අත්පොල සන්දෙනවා. ඔන්න ඇල්ලුවා කියලා අපි හිතාන ඉන්නවා. බලේ ලැබුණාම හොරාසෙල්ලම ඉවරයි. දෙගොල්ලම යාළුවන් නේද? ඊට පස්සේ ඔන්න අනිත් කණ්ඩායම, ඒ කියන්නේ රාජපක්ෂ කණ්ඩායම. ඔන්න ඒ සෙට් එක කෑ ගහනවා රනිල්ලාගේ පිරිස පස්සෙන්. ඔන්න ඒගොල්ලෝ එලවන්ට ගන්නවා. අපි නෙමෙයි හොරු. අන්න හොරා අල්ලපියෝ කියලා නේද? දැන් ඉතින් හරියට අපි සතුටු වෙනවා. ඔන්න ඇල්ලුවා කියලා නේද? මේක අර අපි පුංචි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම ආන් ඒ වගේ. හැබැයි දැන් අපි ওই පුංචි කාලේ කළ හොරා පොලිස් සෙල්ලමේදී නම් කොහොම හරි අන්තිමට හොරාව පොලිසියට අහුවෙනවාමයි නේද? මේ දේශපාලන හොරුන්ගේ හොරා පොලිස් සෙල්ලමේදී අන්තිමට පොලිසියට අහුවෙච්චි හොරෙක් නැහැ. ඒ වෙනුවට බොහෝ වෙලාවට සිදුවන්නේ පොලිසිය හොරාට අහුවෙච්චි එක. හොඳේ, පොලිසිය මේ හොරාට ආරක්ෂාව දෙන එක. හරිද? පොලිසිය හොරාට සැලියුට් ගහන එක නේද? ඒකයි අප නිතරම අහන්නේ. පොලිසිය අල්ලපු මහා පරිමාණ දේශපාලන හොරකමක් දෙකක් කියන්ටකෝ කියලා. එහෙම අල්ලලා හිරේ දාපු එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් කියන්ටකෝ කියලා නේද? ඇත්තටම මේ රටේ ගසට පොත්ත වගේම ගසේ මුල් වගේත් අතු වගේ තමයි මේ රටේ දූෂණය. හොඳේ, ගසේ මුල තමයි මේ හොරකම වංචාවට හුරු වුණු සමහර කූට දේශපාලනඥයින් සෙට් එක. දූෂණ වංචා ගසේ මුල හරි ශක්තිමත්. ඊළඟට මේ දැඩි මුල් සහිත මේ ගසේ පොත්ත තමයි පොලිසිය. ඒක ගහට පොත්ත වගේ ඇඳිලා බැඳිලා ඈඳිලා තියෙන්නේ. මතක තියාගන්න. පොලිසිය කිව්වහමත් හැමෝම නෙමෙයි. හොඳේ, වැඩි හරියක් ඔය ලොකු ලොක්කු ඉන්නේ. ආන් ඒ අතරිනුත් යම් කිසි පිරිසක් ඉන්නවා. ආන් ඒ ටික දෙනා තමයි. හැබැයි ටික දෙනා හොඳ ටූම ඇති. හරිද? ඒ ටික දෙනා තමයි මේ සමහර මේ හොරා පොලිස් දේශපාලනඥයින් එක්කතු වෙලා ඒ සෙල්ලම කරමින් රට විනාශ කරන්න. ඒගොල්ලොත් එක කණ්ඩායමක්. ඊළඟට ඔය ගසේම තියෙනවනේ අතුරු කිලි නේද? ඒ තමයි ඔය ඒ අයත් එක්ක බැඳුණු සමහර දූෂිත නිලධාරීන්. ඔය කෝප් සහ කෝපා කමිටුවලට හොඳට සවන් දුන්න නම් මොන තරම් හොර දූෂිත නිලධාරි නඩයක් මේ රටේ ඉන්නවද කියලා තේරුම් ගන්නට පුළුවන්. හරිද? හැබැයි ඔය කෝපා සහ කෝප් කමිටුවලදී මොන තරම් වංචා දූෂණ හෙළි වුණත් හිරේ ගිය එක හොරෙක් තාම හොයාගන්න බැරුව ගියා. හොඳේ, ඒ වගේමයි විගණක වාර්තා. ඔය පසුගිය වසරේ විගණක වාර්තා ආයේ වෙලාවක මතක් කරන්නම්කො. හරිද? මහ පරිමාණ වංචා දූෂණ හෙළිදරව් වුණා. එක හොරෙක් නෑනේ අප්පා හිරේ ගිය. මේ ගසයි මුලයි පොතුයි එකට බැඳිලා තියෙන්නේ. මේ හොර දූෂිත බැඳීම් නිර්වත් කිරීමේ වගකීම මාධ්‍යයේ අප සතුයි. අන්න ඒ වැඩේට මේ උන්දලා දැන් වෛර කරන්න පටන් අරන්. ඒ නිසා තමයි ඔය විද්‍යුත් නියාමන අධිකාරී පනත්, අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් ආදී එක එක ජංජාල පනත් ගේන්න හදන්නේ. හරිද? ලෝකේ වෙන රටවලත් තියෙනවලු. සිංගප්පූරුවේ තියෙනවලු. ලෝකේ වෙන රටවල මේ ජාතියේ හොර දේශපාලනඥයින් සහ මේ වගේ ගසට පොත්තක් වගේ ඇලුණු හොර පොලිස් හොර නිලධාරී ඉන්නවද? නෑනේ. ලීක්වා නියු සිංගප්පූරුව ගොඩ නැගුවේ නීතිය මත පාලනයේ ඉඳලා. මොකක් මතද? නීතිය මත පාලනයේ සිට හොඳම මිතුරට පවා සියදිවි නසා ගන්නට සිද්ධ වුණා. ඇයි? හොරකම් කරලා. උන්දා දන්නවා ලීක්වා නියුට අහු වුණොත් ආයේ ජීවිතාන්තයේ දක්වා හිරේ ලගින්ට වෙනවා කියලා. හරිද? ලීක්වා නියුගේ විශේෂත්වය ඒකයි. ඔව්, හැමෝටම එක සමාන ලෙස තමයි නීතිය ක්‍රියාත්මක කළේ. හරිද? ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් පච්චිට දැන් ඔය ලිංගික චෝදන
චෝදනාවට දඩ ගැහුවා. දැන් තවත් සාපරාධි චෝදනාවක් ඇටතේ නඩුවක් පවරලා ඒ න්‍යෂ්ටික තොරතුරු ගෙදර තියාගත්තද මොකද්ද කියලා නේද? ඇත්තටම මාධ්‍ය මර්ධනය කරන්න, මාධ්‍ය නියාමනය කරන්න ඉස්සෙල්ලා පළවෙනියෙන්ම නීතිය මත පාලනය තියෙන රටක් හදන්න, අන්න හොරා කියලා දුවනකොට අපි දැන්වත් දැනගමු මේ ඔක්කොම සෙට් එකම හොරු, මාරුවෙන් මාරුවට හොරා කන්න තමයි මේ උන්දල හදන්නේ කියලා නේද? ආන් එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. හෙට ටෙලිවැකියෙන් කතා කරමු මේ තරම්ම දෙයි හාමුදුරුවනේ ලස්සන රටක් දුප්පත් උනේ ඇයි කියන එක කරුණු කාරණා සහිතව හෙට කතා කරමු.